දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි. ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි. මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු. දැන් ඇත්ත වශයෙන්ම අපි කතාව ලියන්න ඕන අපේ මාධ්‍යවේදීන් හිතවතුන්ගේ ඉල්ල හිටනවා කරුණාකර ඔබතුමාලා ලියන්න පින් සිද්ද වේ මේ ජාතිය වෙනුවෙන්. මේ සිවුර පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. අපිට ඡන්දේ දුන් නොදුන් මිනිස්සු ගැන විතරක් නෙමෙයි පොදුවේ අපි මේක සාංගිකනේ. සිවුර කියලා කියන්නේ සාංගික සම්ප්‍රදාය. මිනිස්සු දොස් කියන එකත් සාංගික වෙනවා, හොඳ කියන එකත් සාංගික වෙනවා. අපි හොඳ තීන්දුවක් අරගෙන හොඳ දෙයක් කළොත් ඒකේ ගෞරවය සාසනයට, වැරදි දෙයක් වුණත් ඒ අගෞරවයත් සාසනයට. මිනිස්සු පව් පුරව ගන්නවා ගොඩක්. ඒ නිසා ඔබතුමාලගෙන් ඉස්සෙල්ලා ඉල්ල හිටනවා කරුණා කළා මේ මාධ්‍ය වලින් ඉස්මතු කළ පෙන්නන්න. මෙතන තියෙන්නේ මන්ත්‍රී ධූරය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ මන්ත්‍රීකම දෙන්නේ කාටද, යන්නේ කවුද, ඒකේ කාලසි ඒව නෙවෙයි. මෙතන තියෙන්නේ ලේකම්ගේ ප්‍රශ්නේ. විශ්වාසයේ කඩ කරපු කපටි දෙන්නම් බලාට කියලා සූසයිඩ් ගනේ ගේම් එකක් ගහපු මේ මෝඩ මීහරකෙක් ඉන්නවා මේ. අන්න ඒ බූරුව ගැන ලියන්න. මේ විනාශ කරපු ඒ කාලකන්ණිය නේද, මේක විසඳ ගන්න බෑනේ. මේ කවුද මු? චන්දගාල දැක්කද කොහේ හරි ඉන්නව? කතා යකෝ බිල්ලාඩන් වගේ වීඩියෝ එකක් දානවා. මේක පුදුම ප්‍රශ්නයක් නේ. දැන් රතනහාමුදුරුවෝ උන් නැහැ ගිවිසුමක් ගහලා දැන් ප්‍රශ්න ගෙනලා දිනලා දෙනවා අපේ අතට. චන්දේ ඉල්ලන්න දුක් විඳින්නත් අපි, රට පුරා ගියෙත් අපි, ප්‍රතිඵලෙන් පස්සේ දුක් විඳින්නත් අපි. දැන් රතනහාරෝ වෙලගෙන නඩු කියනවා. අර එකා කියනවා මම මේකනු මෙහෙම දැන් එහෙම තීන්දුවක් ගත්තේ කවුද? ඒක නිසා දැන් මෙතන තියෙන්නේ ලේකම් ධූරයේ පිළිබඳ ප්‍රශ්නය. කල යුතුව තිබුණේ මොකක්ද? අපි බලාපොරොත්තුනේ මොකක්ද? මේක හිටියා නාම යෝජනා මණ්ඩලයේ කැඳවන්න ප්‍රධානී කවුද? කොඩිතුවක්කු මහත්තයා. උන් නැහැ මේකට වගේ කියන්නේ. මේ ඉන්නෝනේ දැන් ඇවිල්ලා ගාල්නේ කෝ කොඩිතුවක්කු මහත්තයා. කෝ කොඩිතුවක්කු මහත්තයා ඉන්නවද? එයා තමයි මේකේ කෝඩිනේටර්. විමල දිස්සත් එක්ක, රතන හිමිත් එක්ක සම්බන්ධීකරණය කරපු. ඊළඟට සමන් පෙරේර මහත්තයා ඉන්නවා. පක්ෂයේ මූලික කාරකව ක්‍රියා කරපු. දැන් වෙලාවකටදී මම අපි ඔක්කොම ඉවසංගිරේ. මොකද අපි අපේක්ෂකයෝ පමණයිනේ. ඒක අපේ දුර්වලකමක් නෙමෙයි. මොකද අපිට තියෙන්නේ අරමුණ විතරයි අපිට තියෙන්නේ. අපි හිතන්නේ නැහැ නේ මේ අපි ඉස්සරහට දාලා ගේම් ගහනවයි කියලා. එතකොට අපි විශ්වාසයෙන් වැඩ කළා. අපි ගැන විශ්වාසයෙන් බෙල්ල දුන්න මේ හාමුදුරුවරු අවංකව ඒව කළේ. අපි කිසිම කෙනෙකුට සල්ලි දුන්නේ නැහැ වැඩ කරන්න. සමහරු ඉඩම් උගස් තිප්පා, සමහරු 100%ට පොලියට සල්ලි ගත්තා. එහෙම මේ මැතිවරණ ව්‍යාපාරය ගෙනිච්චේ. දුක් විඳපු මිනිස්සු හිටියා. අරක්කු කාලකට බත් ටිකක් ගන්න කවුරුවත් චන්දරේ වැඩ කළේ නැහැ. කුර ගෙවෙනකම් මිනිස්සු ඇවිද්දා. ත්‍රිවිල් එක තියෙන කොල්ල ඒකෙන් ඇවිද්දා. බස් එකේ ගිහිල්ලා සමහරු කැම්පේන් කළා. විශාල පරිශ්‍රමයක් දරුවා මේ මිනිස්සු. Breaking.lk